නිවර්තන පරිසරයට ආවේනික සම්බන්ධයක් සහිත එකිනෙකට වෙනස් මුල් කඳ කෝම රයිසෝම පස තුල ආහාර සංචිත කරන ශාක වේ. අලිංගිකව ප්‍රචාරය වන මෙම ශාක අස්වැන්න ලෙස අල ලබා දෙන නිසා පිෂ්ඨමය ආහාර ඵලතාව ලෙස ලබා දෙයි. අලභෝගවල වතගත සොයාගෙන මහලු පල්ලම ශේෂ්ත්‍ර භෝග හා පරිශන හා සංවර්ධන ආයතනය වෙත අප පියනැගුවේ එහි පරිශන නිලධාරින්ගේ නවතම පරිශන තොරතුරු සොයාගෙන එහිදී අපට හමු වූ පරිශන නිලධාරීතුමන් අලභෝග පිළිබඳව එතුමා සතු හසල දැනුම මේ ආකාරයට අප වෙත ගෙනාවා අපි මේ පරීක්ෂණයේදී කරන්නේ වියලි කලාපයේ තුල වැල්ලල වගාව සහ එක එක වැල්ලල වර්ග වියලි කලාපයේ තුල කොහොමද අස්වනු ලබා දෙන්නේ රෝග හා පලිබෝධවලට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂණ කටයුතු තමයි කරන්නේ අපි ඇත්තටම ලෝකයේ වැල්ලල ප්‍රභේද නැත්නම් ඩයස්කෝරියා ප්‍රභේද පිළිබඳව බැලුවොත් එහෙම 600ක් 650ක් වගේ තියෙනවා ඒකෙන් අපි ලංකාව තුල තියෙනවා ප්‍රභේද 70ක් 80ක් වගේ ඒකෙන් තෝරාගත්ත ප්‍රභේද 40ක් තමයි ක්ෂේත්‍ර භෝග පරිශන හා සංවර්ධන ආයතනයේ අපි ක්ෂේත්‍රයේදී අධ්‍යයනය කටයුතු කරන්නේ මේකෙදී අපිට දැනට අපි හඳුනාගෙන තියෙනවා ප්‍රභේද 10ක් 12ක් වගේ වියලි කලාපයේ තුල හොඳ අස්වැන්නක් ලබා දෙන ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 20 ඉඳලා 35ක් වගේ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද හඳුනාගෙන තියෙනවා අපිට ඒ කියන්නේ දැන් මේක අපි අවුරුදු 6ක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු 6ක් කන්න 6ක් විදියට අපි අධ්‍යයනය කරලා තියෙනවා ඒකෙන් තමයි අපි මේ ප්‍රභේද 10ක් විතර හඳුනාගෙන තියෙන්නේ ඒත් එක්ක අපි අනිත් ප්‍රභේද කියන්නේ අපේ අනිත් 35ක් විතර ප්‍රභේද බලපුවාන් පස්සේ ඒ වගේත් අපිට අස්වැන්නක් ලබා දෙනවා නමුත් අපි වාණිජ වගාවක් සඳහා යනවා නම් අපිට ඒ ඔක්කොම වර්ග අපිට වගා කිරීමක් කරන්න බෑ අපි අර තෝරාගත්ත ප්‍රභේද තමයි වාණිජ වගාවක් විදිහට කරන්න ඕනේ ඒතර අපි මේ වැල්ලල බලපුවාන් පස්සේ ඒ වගේ එක එක වැල්ල වර්ග ප්‍රභේද සහ ඒ වර්ග අනුව ඒ වගේ භාවිතාවන් වෙනස් ආහාර සුරක්ෂිතතාවය රැකදින ගෙවතු යෙපුම් භෝගයක් ලෙස ග්‍රාමීය ආර්ථිකයේ සමීප සම්බන්ධතාවයකින් පැවතීම නිසා දේශීය අල භෝග ලෙස ජාතියට බද්ධව පවතී. මහල්පල්ලම ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ තියෙන වැල්ලල ප්‍රභේද ගත්තොත් එහෙම ඒකේ අපේ හැම ප්‍රභේදයේම එකම ගුණාංග නෙවෙයි තියෙන්නේ එක එක ගුණාංග තියෙනවා. ඒකෙන් ගොඩක් වර්ග අපේ දේශීය වෛද්‍ය ක්‍රමවලදී ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී ඖෂධීය වටිනාකමින් යුතු ඒවා තියෙනවා ඒවා ඖෂධීය නිෂ්පාදන සඳහා භාවිත කරන ඊට අමතරව ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ එදිනෙදා ආහාර වේලවල සඳහා භාවිත කරන්න. නමුත් අපි පිටරටවල බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ගොඩක් බෙහෙත් ඒ කියන්නේ බෙහෙත් නිෂ්පාදනය සඳහා ඊට අමතරව රසකාරක නිෂ්පාදනය සහ වර්ණක ලබා ගැනීම වගේ කියන්නේ අයිස්ක්‍රීම් වල පාට ලබා ගැනීමට සුවඳ විලවුන් සඳහා ඒ වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. නමුත් අපේ ලංකාවේ තාම ඒ තරම් දුරට පරිශන ගිහිලා නැහැ. අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ අපේ එදිනෙදා ආහාර වේල සහ ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දම්පාට දන්දිල හෝ රාජාල කියන එක දම්පාට රාජාල එක ගොඩක් වෙලාවට දියවැඩියාව සඳහා ගොඩක් වෙලාවට භාවිතා කරනවා. ඊට පස්සේ හිඟුරල වගේ ඒවා ගර්භණී කාන්තාවන්ට ආහාරය සඳහා භාවිතා කරනවා ගර්භාෂ බිත්ති වර්ධනය වෙන වගේ. ඒ වගේ මේ වර්ග එකින් එකට ගොඩක් වෙලාට වෙනස්. විවිධ පෝෂණ ගුණෙන් හිබි වැල්ලල ආදී ජනී ජනයාගේ සිට අද දක්වා ඔවුන්ගේ පෝෂණය සම්පූර්ණ කිරීමට යොදා ගනී. ඒ වගේම ප්‍රධාන ආහාර වේලට අමතර ආහාර වේලක් ලෙසද භාවිතයට ගත හැකි. තවද ප්‍රධාන ආහාර වේලක් සඳහාද භාවිත වන අවස්ථා සුලභයි. වැල්ලල වගා කිරීමේදී අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ තවාන් පාලනය කියන පිළිබඳව. මොකද අපේ සාම්ප්‍රදායික වැල්ලල වගාවලදී අපි කරන්නේ විශේෂයෙන් ගෙවතු වලදී අපි සාමාන්‍යයෙන් කලින් කන්නේදී අස්වැන්න නෙලා ගත්ත රාජල වලින් කොටසක්. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් 250ක් වගේ කෑල්ලක් අපි කරන්නේ ලොකු වලක් හදලා පසේ වල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒකට කොළ රොඩු, ගොම් පොහොර වගේ gedara තියෙන කාබනික ද්‍රව්‍ය දාලා ඒක පැලවෙන්න තියෙනවා.
නමුත් අපි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඇත්තටම අපිට දැන් අපි වාණිජ වගාවක් විදිහට රාජාල වගාව කරනවා නම් රාජාල වගාව හෝ වැල්ලාල වගාව ඒ කියන්නේ අනිත් රාජාල වලට අමතරව අනිත් අල ප්‍රභේද වැල්ලාල වර්ග හදනවා නම් අපි තවාණක් පාලනය කිරීම මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපේ සාමාන්‍ය මේ වැල්ලාල වල ගොඩක් වෙලාවට මේ ඉහටියෙන් තමයි මොටියෝ මොරෙයියා අලුතෙන් එන්නේ එතකොට අපි සාමාන්‍ය මේකේ පිටපොත්ත හිටින ආකාරයට අලේ කොටස් වලට කපා ගන්න ඕනේ. අපි ඊට අමතර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපිට සාමාන්‍යයෙන් ග්‍රෑම් 50 100 වගේ අතර කෑල්ලක් ගත්තොත් එහෙම අපිට හොඳටම ප්‍රමාණවත් හොඳ සාරවත් වැලක් හදාගන්න. වැල්ලල වල වැලක් හදාගන්න හොඳටම ප්‍රමාණවත් කියලා. මොකද අපි දැන් ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක ලොකු කෑල්ලක් අරගෙන අපිට පැල 100ක් 200ක් වගේ හිටවන්න ඕන නම් වාණිජ වගාවකට අපිට ලොකු අසැන්නක් ඉවත් කරගන්න ඕනේ මව් වල විදිහට. නමුත් අපිට ඒක ඇත්තටම ග්‍රෑම් 50ක 100ක වගේ ප්‍රමාණයක කෑල්ලක් අරගෙන අපිට තවාන සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි අලේ තවාන සඳහා සකස් කර ගැනීමේදී විශේෂයෙන්ම අපි මේකේ පිටපොත්ත කියන එක ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපි මව් වල තේරීමේදී පවා අස්වැන් නෙලීමේදී අපි පිටපොත්තට හානි නොවන ආකාරයට අස්වනු වෙන් කරගන්න ඕනේ. කියන්නේ හානි වෙච්චි ඊට පස්සේ ඊට අමතරව සතුන් හානි කරපු ඊටසේ අපි දැන් අස්වැන් නෙලනකොට ගොඩක් වෙලාට හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිටපොත්ත තුවාල වෙනවා ඊට අමතරව අලේ කැපෙනවා. ඒ වගේ නැති හොඳ. ඒ කියන්නේ සම්පූර්ණ අල අපි තෝරා ගන්නවා. මේ වගේ ඇත්තටම අපිට ලොකු අල වලින් නෙවෙයි කුඩා අල වලින් ගත්තොත් එහෙනම් මේ අලයක් සාමාන්‍යයෙන් දෙකට වගේ දෙකට හෝ තුනට කපලා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි මේ අලයක් කපුවාන් පස්සේ අපේ අලුතෙන් ඒ කියන්නේ කැපුම් මුහුණත ඉතුරු වෙන්නේ එකක් හෝ දෙකක්. ඒතොර අපිට ඒක ලෙහෙසියෙන් ජීවාණුහරණය කරලා අපිට තවාන සඳහා භාවිතා කරන්න පුළුවන්. වැල්ලල වර්ගවල නිවැරදි රෝපණ ද්‍රව්‍ය සැකසීම, නිවැරදිව කල් තබා ගැනීම හා නිවැරදිව රෝපණය කරගත් ආකාරය ඉතාම වැදගත්. මේ පිළිබඳ තොරතුරු පරේෂණ නිලධාරීතුමන්ගෙන් විමසීමට අප අදහස් කළා. අඩි 3ක් දිග අඩියක් පල්ල වගේ අපි තවානක් හදා ගන්නවා. ඒක හදලා අපි ඒකට වැලි වලින් ආසනයක් දාලා ඊට පස්සේ අපි ඒක ජීවාණුහරණය කර ගන්නවා. ඒතර ජීවාණුහරණය සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් කැප්ටන් වගේ දිලිනාශකයක්. ඒතර ඒකෙන් අපි ජීවාණුහරණය කරගෙන ඊට පස්සේ අපි අර මං ඉස්සලා කිව්වා වගේ මේකේ පිටපොත්ත හිටින ආකාරයට මේ අල අපි දෙකට හෝ තුනට කපාගෙන ඊට පස්සේ අපි ඒ කැපුම් ආස්තරණයට අපිට තරලිපේ තියෙන අලු භාවිතා කරන්න පුළුවන්. ඒ මුහුණතේ දිලිර ආසාදන වෙන එක වළක්වන්න. එහෙම නැත්නම් එහෙම අපිට දර්ලිපය අලු හොයා ගන්න බැරි නම් අපිට පුළුවන් කැප්ටන් වගේ දිලිර නාශකයක් හෝ අතිරාම් වගේ දිලිර නාශකයක් ජලයේ දිය කළා. මේ අල කැබලි එකට දාලා ඊට පස්සේ ඒකේ පොඟවලා විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ තවාන සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ කැපුම් මුහුණත පොළොවට හිටින ආකාරයට තියලා ආයි අපි වැලි ආස්තරණයකින් වහනවා. සාමාන්‍යයෙන් මේ අල මේ විදිහට කපලා අපිට තියලා සාමාන්‍ය සති දෙකක් තුනකින් වගේ ඉස්සල්ලාම මුල් ටික හට ගන්නවා ඊට පස්සේ මොරෙයියන් එනවා ඊට පස්සේ අපිට ඇත්තටම ප්‍රවේශමේ වැලි තවණක් ඉඳ ප්‍රවේශමේ වතුර දාලා මේ ගලව ගන්න පුළුවන් මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ අපේ ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඊට අමතරව අපි බැලුවොත් මේ ක්ෂේත්‍රයේ අපි සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරලා තියෙන්නේ මීටරේ පරතරයෙන් කියන්නේ අඩි 3 පරතරයෙන් වැල් අල වගාව කරන්න කියලා රටේ පරිභෝජන අවශ්‍යතාව හා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අප සතු හොඳ අවියක් ලෙස අලබෝග හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර මේ ආකාරයට අපට දැනගන්නට ලැබුණා. වාණිජ වගාවක් කරනවා නම් අපේ ගොඩක් වෙලාවට විදේශ වෙළඳපොළ අපි වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ ලොකු අල වලට ඉල්ලුම අඩුයි. සාමාන්‍යයෙන් විදේශ වෙළඳපොළ සඳහා උන් ඉල්ලන්නේ ග්‍රෑම් 500 කිලෝ එකේ වගේ අල. එතකොට ඒ වගේ වෙලාවට අපිට ඇත්තටම ලොකු පරතරයක් තියලා අපි වැල්වල හදන්න ගියොත් එහෙම ඒ අල විශාල වෙන ප්‍රශ්නේ තියෙනවා. අපිට ඒක අවම කරගන්න පුළුවන් ඇත්තටම අපේ පරතරේ ලං කිරීම. එතකොට අපි ගොඩක් වෙලාවට අපි දැන් භාවිතා කරන්නේ සෙන්ටිමීටර 50 පරතරෙන් තමයි හිටවන්නේ. එතකොට ඊට අමතරව අපි විශේෂයෙන්ම වියලි කලාපයේදී අපි ලොකු අලවල් කපලා වල ඇතුලේ නෙමෙයි අපි අල හිටවන්නේ. ඒ කියන්නේ අලුතෙන් හිටවන පැලේ හිටවන්නේ අපි සාමාන්‍යයෙන් මුදුන් කරන ලද පස් කණ්ඩයක් මත මේ ක්ෂේත්‍රයේ තියෙන ආකාරයට. මොකද එතකොට අපිට සාමාන්‍යයෙන් මොකද වියලි කලාපේ අපි
පැල සිටුවීම කරන්නේ අපි ජූලි 15ට පෙර ඒ කියන්නේ අප්‍රේල් 15 සිට ජූලි 15 අතර කාලේ තමයි අපි පැල සිටුවීම කරන්නේ. එතකොට අපිට අසන් නෙලන්න වෙන්නේ සාමාන්‍යයෙන් මාස 7කින් වගේ. එතකොට මේ මාස 7ක් 8ක් කියන්නේ ජනවාරි පෙබරවාරි අග වගේ. එතකොට මේ කාලේ කියන්නේ වියලි කලාපේ විශේෂම වියලි. එතකොට ගොඩක් වෙලාවට අපිට ලොකු වලක් ඇතුලේ හදපුවාන් පස්සේ රාජා වැල්ලල අපිට ගලවා ගැනීම අපහසුතාවය තියෙනවා. නමුත් අපි මේ පස් ගොඩැල්ලක් මත හැදීම මගින් අපිට ලේසියෙන් පහසුවෙන් ඒ අලේ ගලවා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඒ අලේ ඇති වෙන්නේ මේ ගොඩැල්ලේ වටේ ප්‍රමාණයට තමයි. ඒතර ඒ වගේ වෙලාවට අපිට ලේසියෙන් පහසුවෙන් අසන්න නෙලා ගැනීමේ හැකියාවත් පවතිනවා. රටේ සමස්ත ජනතාවගේ පෝෂණය වෙනුවෙන් අලවකාව ව්‍යාප්ත කර වැල්ලල පරිභෝජනය සුලභ වන දිනය වැඩි ඈතක නොවේ. මේ සඳහා අප කැප වී කටයුතු කරන සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේවායි අප ප්‍රාර්ථනා කරමු.